රත්නපුර ප්‍රදේශයේ පැවති පක්ෂ රැස්වීමක දේශදු කරනු ලද කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලේ චම්පික රණවක මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. අපි දැනුම් දුන්නා අපිට මේ රත්නපුර ප්‍රදේශයේ මා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් කියලා තමයි කියලා තියෙන්නේ. මේ ප්‍රකාශය මොකද්ද? ඒකෙන් සිද්ධ වෙච්ච අපරාධමය වරද මොකද්ද කියන එක අපිට දැනුම් දෙන්න කියලා. ඒක අදටත් අපිට දැනුම් දීලා නැහැ. ඉතින් අපි හිතනවා මේ රත්නපුර ප්‍රදේශයේදී මම කිව්වා මේ රටේ බදු වංචාකාරයෝ. මේ රටේ බදු වංචාකාරයෝ කෝටි ලක්ෂයක් බදු වංචා කරලා තියෙනවා. එහෙම තිබියදී තමයි මේ දුකී දුප්පත් මිනිස්සුන්ට සීනි වලට, කිරිපිටි වලට, ඩීසල් වලට, පෙට්‍රල් වලට, විදුලි බිලට බදු ගහලා. මේ සමහර විට මේ බදු වංචාකාරයෝ ගැන මගේ විමසන්න වෙන්න ඕනේ. මොකද යුක්තිසහගත නීතිගරුක සමාජයක් වෙනුවෙන් පෙනී සිටින අපේ පොලිසිය මේක කරනවා ඇත්තේ. මේ අතර අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතාලිස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැයකොට කොළඹ කිංසිපාරේ සුකොපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස්කොට නිදහස් කරනු ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා. මේ අතර මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට දුන් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරනු ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුකල්ල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන නියෝගය ප්‍රකාශ කිරීම මැයි මස 7 වෙනි දින දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.